දහවැනි මාසේ 18 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් මගින් ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙනීම සම්බන්ධයෙන් අතිවිශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බව. ඉතින් ඒ පිළිබඳව පසුව පාර්ලිමේන්තුවේදී ඉතාම අවමාන සහගත විදිහට අපහාස කරමින් අපට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ප්‍රකාශයක් කළා. එහි යථා තත්ත්වය පිළිබඳව ඊට පැය කිහිපයකට පස්සේ මමත් ප්‍රකාශයක් කළා. විශාල මාධ්‍ය ප්‍රචාරයක් දෙමින් ඔහු රහස් පොලිසියට මේ ගැන පැමිණිල්ලකුත් කළා. ඔහු ප්‍රකාශ කළේ මගේ ප්‍රකාශ අසත්‍ය බවත්, විශේෂයෙන්ම මෙහි තියෙන්නේ නැනෝ නයිට්‍රජන් බවත්, ඒ වගේම මෙහි වංචාවක් සිදුවී නැති බවත්. දැන් මේ ඉෆ්කෝ නැමැති IFFCO නැමැති මේ ඉන්දියානු ගොවි සමූහයේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ පැමිණ තිබෙන තාක්ෂණ නිලධාරීන්ගෙන් අනිල් යාදව් මහතා ඊයේ මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්තුවා. ඒ මාධ්‍ය හමුවේදී මා විසින් ප්‍රකාශ කරන ලද සියලුම කරුණු සත්‍ය බව ඔප්පු වෙන ආකාරයට එතුමා තමන්ගේ ප්‍රකාශය කළා. පළමුව මේ රසායනික පොහොර තහනම් කළා කිව්වට මේ ගෙනේන ලද නැනෝ යූරියා පොහොර දියරය පැහැදිලිවම නැනෝ තාක්ෂණයෙන් බිහිවෙච්ච රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. ඒක සම්පූර්ණ ඇත්තක්. මොකද නැනෝ තත්ත්වයේ තිබෙන දේවල් ස්වභාවයෙන් නිෂ්පාදනය කරන්න බෑ. ඒවා නිෂ්පාදනය කළ යුතුයි. එවැනි නිෂ්පාදිත සෑම දෙයක්ම ස්වභාවික පොහොරක් වන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම රසායනික පොහොරක් වෙනවා. මොකද රසායනික ද්‍රව්‍ය හරහා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම මෙහි පොහොර මිලිලීටර් 500ක මිල ඉන්දියානු රුපියල් 240ක් බව ඔහු ප්‍රකාශ කළා. මා කිව්වෙත් ඒකමයි, ලීටරයක් ඉන්දියානු රුපියල් 480ක් කියලා. ඉතින් මිලිලීටර් 500 240 නම් ලීටරේ වෙනවා රුපියල් 480ක් ඉන්දියානු රුපියල්. එතකොට මේක වෙන්නේ ඩොලර් 6කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවේ රුපියල් ප්‍රමාණය අපි ගණනය කළාට පස්සේ. නමුත් මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා, මේ අනුන්ට චෝදනා කරන මේ පුජ්‍යලයා, මේ ගෙනන ලද පොහොර ගෙන එනවායි කියලා ඔහු කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුණේ කොළඹ කමර්ෂියල් පොහොර සමාගම හරහා. නමුත් ඔහු මේක ගෙනාවේ වෙනත් පුජ්‍යලික පිරිසකගේ ට්‍රස්ට් එකක් හරහා. ඒ ගැන ප්‍රකාශ කළ තියෙන කැබිනට් පත්‍රිකාවේ ඒකෙන් මිල ගණන් කැඳවනවා කියලා විතරයි. ඊළඟට මේ පොහොර ලීටර් මිලියන 2.1කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 52ක මුදලක් වැය කරන බව ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක ලීටරයක් ඩොලර් 25කට ආසන්න ගානකට තමයි ගෙන්නන්නේ යන්නේ. ඒ හරහා තමයි මේ මහා වංචාව සිද්ධ වෙන්නේ. මම පෙන්නලා දුන්නා ගොවි පවුල් දසලක්ෂයකට රුපියල් 8000 ගානේ ලබා දෙන්න තරම් වටිනා මුදලක් මේ සාපලත් පාලකීන් විසින් ගොවි ජනතාවගේ පොහොර තහනම් කළා ලබා දීපු එම නැනෝ පොහොර වලින් කොල්ලකාගෙන ඇති බව. ඉතින් මේකෙන් පස්සේ මතුවෙන සංකූලතා ආදිය කෙසේ වෙතත් මේ චෝදනාව දැන් ඔප්පු වී හමාරයි. ඒ නිසා රහස් පොලිසියට ගිය මහින්දානන්ද අලුත්ගමගේව දැන් රහස් පොලිසිය ප්‍රශ්න කරන්න ඕනේ. කවුද මේ ජාවාරම් පිටිපස්සේ හිටියේ? මේ රටේ ජනතාවගේ මුදල් වලට, ඉතාමත්ම හිඟ ඩොලර් වලට මෙවැනි අපරාධ කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. මේ ඊනියාස් සමාගම මේ ට්‍රස්ට් එක සිය ගිණුම සකස් කරලා තියෙන්නේ 2021 10 මාසේ 18 වෙනිදාමයි. කැබිනට් පත්‍රිකාව ආපු දවසේමයි 19 වෙනිදා මේ ගෙවීම් කටයුතු කරලා තියෙනවා. ඊට පස්ව මේ ගිණුම වසා දමලා තියෙනවා. මේ වංචනිකින් අත්අඩංගුවට ගත යුතුයි. තරාතිරම නොබලා රාජ්‍ය ඇමතිද ඇමතිද මීට සම්බන්ධ ඊට වඩා ඉහළ ඇත්තොද ඒ සියලු දෙනාට නීතිය වහාම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා හිටුණ ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාළ ඉෆ්කෝ සමාගමෙනුත් අපි ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් තමන් ගෙවන ලද මිල හරි හැටියට මේ රටට ලෝකයට ප්‍රකාශ කළ යුතුයි. රජය මේ ගැන මැදිහත් නොවුනත් අනාගතයේ අනිවාර්යයෙන්ම මේ දූෂිත වංචාවට එරෙහිව මේ රටේ ජනතාව, මේ රටේ ගොවි ජනතාව දැන් පෙළ ගැසිය යුතු බව ඉතාම පැහැදිලියි. ඒ වගේම තවත් අද ප්‍රශ්නාර්ථයකට නැගිලා තියෙන චීනයෙන් ගෙනෙන ලද කාබනික පොහොර පිළිබඳ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය දැන් ගෙවීම් කටයුතු කරන්න මහා බැංකුවේ අධිපතිවරයාට, මහජන බැංකුවේ සභාපතිවරයාටත්, සාමාන්‍ය අධිකාරීටත්, ඒ වගේම ආණ්ඩුවටත් විශාල තදියමක් තියෙනවා. මොකද මේ පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය පිටිපස්සේ හිටියේ චලීනා කියන සමාගම, එහි ප්‍රධානියා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ඥාතියෝ.
මේ බව දැන් ඔප්පු වෙලා ඉවරයි එලේකම්බරයත් එක්ක පිළි අරගෙන ඉවරයි. දැන් යම් කිසි ආකාරයකට මෙහි සඳහන් මේ අහිතකර බැක්ටීරියා විශේෂය තිබෙනවා නම් මෙහි පාඩුව දැරිය යුත්තේ ඒ චලීනා සමාගම මිසක් මහජන බැංකුව හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය නොවේ. එමනම් රජයට කරන ලද මේ පාඩුව වාම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ඥාති සහෝදරයා විසින් රජයට පියවිය යුතු විතරක් නෙවෙයි මේ සම්බන්ධයෙන් සිදුවෙච්ච අනිකුත් කාරණාවලට නීතිය ඉදිරියේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම වැදගත්ම කාරණයක් මේකෙත් තියෙනවා. මොකද්ද මේ කාබනික කොම්පෝස්ට් පොහොර ටොන් එකක් අද ඩොලරේ සාමාන්‍ය වටිනාකම වෙච්ච රුපියල් 231ක බලනකොට ඒ කියන්නේ ටොන් 98000ක් ගේන්න යන්නේ ඩොලර් මිලියන 44කට අද ඩොලරේ රුපියල් 230යි කියලා හිතුවොත් මේ කාබනික පොහොරයි කියන මේ කොම්පෝස්ට් පොහොර ටොන් එකක් රුපියල් 103000ක් වෙනවා. මීට 203යි කියලා හිතුවොත් රුපියල් ඩොලරය මේක 92000ක් වෙනවා. මතක තියාගන්න මේ රටේ විශාලම කාබනික අංගණය පොහොර අංගණය කොම්පෝස්ට් අංගණය පවත්වාගෙන ගියේ අපේ මහනගර අමාත්‍යාංශයෙන් අපි තොග ගානේ ටොන් එකක් ලබා දුන්නේ රුපියල් 4200ට. ඒ වගේම නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් එක්කහු කරලා පැකට් කරලා වික්කේ රුපියල් 30කට කිලෝ. ඒ කියන්නේ ටොන් එක රුපියල් 30000කට ගන්න පුළුවන් කරා. හැබැයි තොග වශයෙන් ගත්ත හැම කෙනාටම ටොන් එක රුපියල් 4000ට වික්කේ. දැන් කොහොමද ඒකේ ගැහිල්ල? ඒකේ ගැහිල්ල 1:25 ගැහිල්ල. එතනත් ගැහිල්ල. මේ ගැහිලිකාර ජාව අරංකාරයෝ ගැන මේ රටේ ජනතාව මනාව අවබෝධ කරගත යුතුයි. ඒ අනුව මේ ගැන චීන ආණ්ඩුව මැදිහත් වීම ගැන අපි ඉතාමත්ම කනගාටු වෙනවා. මොකද මේක සමාගම් දෙකක් අතර ප්‍රශ්නයක් මිසක් ලංකා ආණ්ඩුව චීන ආණ්ඩුවත් අතර ප්‍රශ්නයක් නෙවෙයි. මහජන බැංකු සභාපතිවරයාටත් සාමාන්‍ය අධිකාරීවරයාටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් මේ කැබිනට් පත්‍රිකා දාලා මේ වංචාව සිදු කරන මේ ඇමතිවරයාටත් එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම කෝප් කමිටුව ඉදිරියේ වාර්තා වුණා අලුත් තත්ත්වයක්. ඒ තමයි පසුගිය නොවැම්බර් 17 ඒ කියන්නේ මේ 17 වෙනිදා 2021 කෝප් වාර්තාවේ ඉදම් ප්‍රතිසංස්කරණ සභාව පිළිබඳ වාර්තාව ආවා. ඒකේ හතර කාරක සභාවේ විශේෂ අවධානය යොමු යුතු කරුණ යටතේ හතර ඈ වගන්තිය යටතේ 2021 ජූලි 22 ගත්ත තීරණයක් මත මෙම සභාවේ ඒ කියන්නේ මේ ඉදම් ප්‍රතිසංස්කරණ සභාවේ රුපියල් මිලියන 350ක් ලබා දීලා තියෙනවා එස්.එම්. චන්ද්‍රසේන ඇමතිතුමාගේ කාබනික පොහොර ව්‍යාපෘතියකට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 29 එක ක්‍රියාත්මක කිරීම සඳහා කෝප් කමිටුව ඉදිරියේ පිළිගත්තා අදාළ LRC ආයතනයේ සභාපතිවරයා පනතට අනුව LRC එකට කිසිම නීතිමය හැකියාවක් නැහැ කියලා පොහොර නිෂ්පාදනය කරන්න. ඒ වෙනුවෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කියලම සශේන්ද්‍ර රාජපක්ෂ මහත්තයාගේ අමාත්‍යාංශයක්ම තියෙනවා. එහෙම තිබියදී LRC එකට LRC පනතෙන් කිසිම ඉඩකඩක් ලබා දීලා නැහැ කියලා. කැබිනට් මණ්ඩලයට යම් යම් අනුමැතියින් දෙන්න පුළුවන්. නමුත් පනත් උල්ලංඝනය කරන්න කැබිනට් මණ්ඩලයට හැකියාවක් නැහැ. ඒ බව හොඳින්ම මතක තබා ගත යුතුයි. අනුව මේ ඝනදෙනුවත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ඝනදෙනුවක්. ඒ වගේම එම නිර්මාණය කරන ලද පොහොර පසට යොදන්න සුදුසුද නැද්ද කියන එක පිළිබඳ ප්‍රමිති වාර්තාවක් තියෙනවද කියලා අපි රජයෙන් අහනවා. මොකද මේ පොහොර නිෂ්පාදනය කරපු හැටි ගැන විශාල කටකතා ප්‍රමාණයක් දැන් රට පුරාම විසිරි පැතිරි ගිහින් තියෙන නිසා. කෙසේ වෙතත් ටොන් 20000කට ආසන්න ප්‍රමාණයක් දැන් යම් ප්‍රමාණයකට නිෂ්පාදනය කරලා තියෙනවා කියලා ඒ සභාපතිවරයා පිළිගත්තා. ඒ අනුව ගත්තත් මිලියන් 350ක් වියදම් කළා. ඒකෙන් කොටසක් වියදම් කළා නැහැයි කියලා ඔප්පු වෙලා තියෙනවා. ටොන් 20000කට ආසන්න ප්‍රමිතියකින් පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙන ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා. ටොන් එකක් එතනත් රුපියල් 17000ක් ගිහින් තියෙනවා. කොහොම ගැහිලිද? රටේ ජනතාවගේ පොහොර ටික ගොවි ජනතාවගේ පොහොර ටික නොදී රටේ එළවලු වගාව පළතුරු ඒ වගේම මල් ඒ වගේම තේපොල් රබර් වගාවන් සම්පූර්ණයෙන්ම අනාථභාවයට දාලා විදේශ විනිමය උපයන්න තිබිච්චේ සියලුම මාර්ග අහුරලා දාලා ඊළඟට ගොවියට පොහොර දෙන එකනු රාජ්‍ය අරමුදල් වලනුත් ඉතාම නිඳිත විදියට ගසා කන සාපලත් ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව අද පත් වෙලා තියෙනවා. කොටිම්ම අසූචි වලින් තනන පෝරවලනුත් ගසා කාපු ආණ්ඩුවක් හැටියට මේ රාජපක්ෂ ආණ්ඩුව ඉතිහාසගත වෙනවා ඇති. අසූචි වලනුත් ගසා කාපු ආණ්ඩුවක් හැටියට. ඒ නිසා මෙරටේ ගොවි ජනතාවගෙන් ඇතුළු සියලු දෙනාගෙන් අපි ඉල්ලා හිටිනවා ඔය CID පරීක්ෂණ පොලිස් පරීක්ෂණ අවිනීතිය ක්‍රියාත්මක කරමින් බිය වද්දන්න පාවිච්චි කරන ඔයාලට බිය වෙන්න එපා. මේ මංකොල්ලයට එරෙහිව සෑම දෙනාම සෑම පුරවැසියෙක්ම නැගිටිය යුතුයි. අද ඔබ ගෙවමින් තිබෙන්නේ හාල් කිලෝ රුපියල් 140ට ගනිමින් එහෙම නැත්නම් 220ට ගනිමින් ඊටත් වැඩි ගණන් වලට ගනිමින් කිරිපිටි පෝලිං වල ඉඳිමින් භූමිතෙල් පෝලිං වල ඉඳිමින් එළවලු පළතුරු පෝලිං වල ඉඳිමින් ඔබ මේ දුක් විඳින්නේ
මේ සාපල තාණ්ඩුවේ ජාවාරම් කරුවන්ගේ ජාවාරම නිසා. ඒ නිසා ලූණු බිකෙන් ගහපු ආණ්ඩුවක්, සීනි ඇටෙන් හොරකම් කරපු ආණ්ඩුවක්, භූමිතෙල් බින්දුවෙන් හොරකම් කරපු ආණ්ඩුවක්, ගෑස් වලින් හොරකම් කරපු ආණ්ඩුවක්, ඒ බව ගෑස් සභාපතිම කියලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට පොහොර වලින්, ඒ වගේම අපි දැක්කා එන්නත් කරණේ, ඒ වගේම නිරෝධායනේ හොරකම් කරපු මේ වගේ තුච්ච ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ තිබිලා නැහැ. ඒ නිසා මේ ජනතාවගෙන් අපි ඉල්ලනවා නැගිටලා ඔබේ අයිතිය වෙනුවෙන්, ඔබේ දුක්ගින්න වෙනුවෙන් නැගී සිටින්න කියලා. විශේෂයෙන්ම මහින්දානන්ද අලුත්ගමගේට මේ පිළිබඳ පරීක්ෂණ නොකරොත්, ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත්තොත් මෙහි වගකීම රටේ ජනාධිපතිවරයාට පැවරෙන බවත් මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරනවා. අපිව නිහඬ කරවන්න නඩු දාලා චෝදනා කරලා මඩ ගහලා හොර මංකොල්ලකාරයින් විසින් අයථා විදියට උපයාගත් ධනය යොදාගෙන YouTube නාලිකාවල චිත්‍රපටි හදලා අපෝ නතර කරන්න බෑ. මේ වංචාවට එරෙහිව අපි එදත් රාජපක්ෂලාට එරෙහිව නැගී සිටියා. අදත් ඒ ක්‍රියාදාමය වෙනවා රාජපක්ෂලාට විතරක් නෙවෙයි, යහපාලන කාලේ සිද්ධ වෙච්ච හොරකම් වලටත්, වෙන කවුරු හරි කරන ක්‍රියාදාමයටත් එරෙහිව යුක්තිය වෙනුවෙන් අපි ඉදිරියේදී නැගී සිටින බව ප්‍රකාශ කරමින් සියලුම ජනතාවට මේ පිළිබඳව අවදියෙන් නැගී සිටින්න කියලා ඉල්ලමින් මම ආයාචනයක් මුළු ජාතියටම කරනවා.